ශ්‍රී ලංකා කණ්ඩායමක ඔස්ට්‍රේලියා කණ්ඩායමට සුපිරි 12 අතරේ තියෙන තරගය අතිශය වැදගත්. මොකද ලෝක ශූර වගේම සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ තරගේ පරාද වුණොත් ලෝක කුසලාන තරග බාලාවෙන් ඉවතට යන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. නවසීලන්ත කණ්ඩායම හමුවේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබපු දරුණු පරාජය නිසා දැන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ජයග්‍රහණය විතරක් නෙවෙයි ලකුණු ලබා ගැනීමේ වේගය ගැනත් ලොකුවටම හිතන්න වෙනවා. තරගයේ දිනුවත් අවශ්‍ය ලකුණු වේගය නැති වුණොත් සුපිරි 4 තෝරද්දී ඒක නරක විදිහට බලපාන්න පුළුවන්. මේ දේවල් එක්ක නවසීලන්ත කණ්ඩායම ඉස්සරහා සිදුවුණු වරද හදාගන්න ඔස්ට්‍රේලියාවට තියෙන පළවෙනි අවස්ථාව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක තරගය. තරගයේ තියෙන්නේ පර්ත් වල නිසා වේගවත් තනතිරක් ලැබෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. කොහොම වුණත් ශ්‍රී ලංකාව දැන් ඉන්න තත්ත්වයක ලකුණු වේගය හදාගන්න තරමේ දරුණු පරාජයක් ලබා දෙන්න පුළුවන් කණ්ඩායමක්ද කියන එක ප්‍රශ්නයක්. හිටපු ඉන්දියා ආරම්භක ප්‍රතිකරු ගෞතම් ගාම්භීර නම් කියන්නේ ලකුණු වේගය හදාගන්න ලංකාවට පහර දෙන්න හිතන්නවත් එපා කියලා. ඇත්තටම ඔස්ට්‍රේලියාවට දැන් ඕන කාට හරි රිදෙන්න ගහන්න. එහෙම නැති වුණොත් එයාලට තරගාවලියෙන් ඉවතට යන්නත් වෙන්න පුළුවන්. එයාලා එකට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරගන්න හිතාගෙන ඉන්නවා නම් මම හිතන්නේ ඒක මෝඩකමක්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඉන්නවා ලෝක මට්ටමේ දඟපන්දු යවන්න දෙන්නේ. එයාලා ඔස්ට්‍රේලියාවට ඕන විදිහට පහර දෙන්න පුළුවන් අය නෙවෙයි. ඒ නිසා මම හිතන්නේ ලංකාව එක්ක තරගයේ ඔස්ට්‍රේලියාව හිතාගෙන ඉන්න ජාතිය තරගයක් නම් වෙන එකක් නැහැ. ඒ වගේම තමයි ඇෆ්ගනිස්තානය. ඇෆ්ගන් කණ්ඩායමටත් හොඳ පන්දු යවන්න ඉන්නවා. ඒ නිසා එයාලා ඉස්සරහත් ලොකු ජයක් ලබා ගන්න ලේසි නෑ. ගම්භීර ඔහොම කියද්දී ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු සනත් ජයසූරිය කියන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට පහර දීලා තරගාවලියෙන් ඔවුන් එළියට දාන තරගයේ බවට අපිට තරගය පත් කරගන්න පුළුවන් කියලා. ඔස්ට්‍රේලියාව කොහොමවත් අපි ගහන්න ඕන අපේ ක්‍රිකට්. මම නම් කියන්නේ අපි බය නැතුව අපේ විදිහට පහර දුන්නොත් එයාලා තරගාවලියෙන් එළියට දාන්නත් අපිට පුළුවන්. ඒ දේ තමයි උත්සාහ කරන්න ඕන. කිසිම කණ්ඩායමකට දෙවෙනි වෙන්න ඕන නැහැ අපි. ඔය විදිහට තමයි ක්‍රිකට් ප්‍රවීණයෝ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඔස්ට්‍රේලියා කණ්ඩායමත් අතරේ තීරණාත්මක තරගය ගැන කියලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.